අපි දැක්කා අද දිනේ ඒ වෙළඳ මාපියාවේ හාල් මාපියාවේ ප්‍රධාන මෝල් හිමියෙක් වෙච්ච ඩට්ලි සිරිසේන මහත්තයා අද ඇවිල්ලා කියනවා පාලන මිලට එයා හාල් දෙන්න ලෑස්තිලු. හරිද? අපි බැලුවා දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පහුගිය කාලේ පහුගිය වසර ගණනාවක් තිස්සේ මේ රටේ පාරිභෝගිකයන්ට මේ රටේ මිනිසුන්ගේ ඇඟිලි කපපු අඟුලි මාලන වගේ හිටපු, ඒ වගේම දේවදත්ත වගේ හිටපු, ගල්පරලපු දේවදත්තල වගේ හිටපු මේ හාල් මෝල් කාරයෝ, හරිද, මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ප්‍රමුඛ මේ හාල් මාපියාවේ මිනිස්සු ඇයි අද එක පාරටම ආණ්ඩු මාරුවත් එක්කම එක පාරටම මේ වෙනස්තුනේ? මොකද එක පාරටම නිකන් සෝවන් වෙලා වගේ අපි දකින්නේ. ඈ පහුගිය කාලේ අපි දැක්කනේ අවුරුදු ගාණක් මේ ආණ්ඩු ගැසට් ගහද්දි ඒ ගැසට් ඉක්මවා මේගොල්ලන්ගේ ඒ වෙළඳ ඒකාධිකාරී අරන් ගියා. මේගොල්ලෝ හරියට මේ රටේ මහජනතාව අඟුලි මාලලා වගේ මේගොල්ලෝ හැසිරුණේ, මේගොල්ලෝ දේවදත්තල වගේ හැසිරුණේ මේ රටේ මිනිසුන්ට, මේ රටේ මිනිසුන්ගේ බඩගින්න කුසගින්න දඩමීම කරගෙන මේගොල්ලෝ අධික ලාභයක් ලැබුවා. දැන් අපි අහනවා මොකද මේ ආණ්ඩු මාරුවත් එක්ක මේක සිදු වුණේ? ඈ මොකද්ද මෙතන තියෙන රහස? ඈ අපි අහන මොකද්ද මෙතන තියෙන රහස? ඇයි මීට අවුරුදු ගාන දැන් මාස ගාණක් වෙනවා, අවුරුදු ගාණක් වෙනවා මේ ගැසට් එක ගහලා, දැන් එදා ඉඳලා අද වෙනකන් මේ ආණ්ඩු මාරුවත් එක්ක ආණ්ඩු මාරුනාට පස්සේ ඇයි දැන් ගැසට් එකේ තියෙන පාලන මිලිටරි කරන්න පුළුවන් උනේ කොහොමද? මොකද එකපාරට ආණ්ඩු මාරුවත් එක්ක එයාගේ ඒ වීබෝල් වල තිබිච්ච ගබඩා වලට වැඩියෙන් වී ලැබුණාද? අඩුවෙන් වී ලැබුණාද? මොකද්ද වෙනස? මොකද්ද මේ? අපි හිතන්නේ මේක සම්පූර්ණම සංදර්ශනයක්. අපි හිතනවා මේ මන් දන්නේ මේක මොකද්ද කාරණේ කියන එක. ඒ නිසා අපි ජනාධිපතිවරයාට අනුරකුමාර දිසානායක මහත්තයාට කියනවා ඔබතුමා බොහොම පරිස්සමින් මේවට මුහුණ දෙන්න ඕනේ, මේක සම්පූර්ණම සංදර්ශනයක්. හරිද? ඉතින් මේ අපිට කියන්න තියෙන දැන් මේක මෙච්චර කාලයක් අඩු කරන්න තිබුණානේ. ඈ එහෙමනම් අපි හිතන්නේ මේක අනුරකුමාර දිසානායක මහත්තයලා ජාතික ජනබලවේගයේ ඒගොල්ලන්ට වාසියක් වෙන විදිහට ඒගොල්ලෝ දැනුවත්ද පහුගිය කාලේ ආණ්ඩු කරපු කට්ටිය ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්නද ඩඩ්ලි සිරිසේනත් පාලන මිලට හාල් දුන්නේ නැත්තේ කියන එක අපි අහනවා. ඈ මේ එකපාරට ආණ්ඩු මාරුවත් එක්ක එක රැයින් පාලන මිලට දෙන්න බරපතල ප්‍රශ්නයක් දෙන්නේ. මං අහන්නේ දැන් මම කියන්නේ ජනාධිපතිවරයාට වහාම පහුගිය කාලේ මේ ගැසට් එක ගැහුවට පස්සේ අර ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛයි හාල් මෝල් අනිකුත් හාල් මෝල් කට්ටිය ඒ පාලන මිල ඉක්මවා ලාභයක් ලැබුවනේ. මම දැන් මේක නැවත අය කරගන්න පුළුවන් නම් හොඳයි. ඇයි මේක අධික ලාභයක් මේ ලැබලා තින්නේ? ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම සංදර්ශනයක්. හරිද? මේක සම්පූර්ණයෙන්ම මවාපෑමක්. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා මෙන්න මේ මාපියාව නැවත සැරයක් මේ රට තුල ඇති කරන්න ඉඩ දෙන්න එපා. හරිද? වහාම මේකට මැදිහත් විය යුතුයි. හරිද? මේ 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 වගේ මේගොල්ලෝ වගේ මාපියාකාරයෝ මේ වගේ මේ මිනිසුන්ගේ බඩගින්න දඩබීම කරගෙන කටයුතු කරන පුද්ගලයෙක් එක්ක මේක කරන්න බෑ. ඒ නිසා ඔබතුමා බොහොම ප්‍රවේශමින් බොහොම පරිස්සමින් මේ පිරිසත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ පහුගිය අවුරුදු දෙක තුන අධික ලාභයක් ලැබුවා මේ හාල් මාපියාවත් එක්ක. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේකට මැදිහත් වීමක් කරන්න. මොකද පහුගිය කාලේ මේගොල්ලෝ අධික ලාභයක් නෙලැබුවේ. හරි, ඉතාම අසාධාරණනේ. මොකද රජය මැදිහත් වෙලා ගැසට් එකක් ගහලා තිනවනම් නම් පාලන මිලට ඒ පාලන මිලට විකුණන්න පුළුවන්. මොකද හදිසියෙම ආණ්ඩු මාරුවත් එක්ක මේක අද දිනේ මාධ්‍ය හමුවක් තියලා එතුමා කියනවා මේ පාලන මිලට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක පාලන මිලට ලබා දෙන්න පුළුවන්කම තිබිච්චි තමයි මේ ලොකු ලාභ ප්‍රතිශතයක් තියාගෙන මේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ මේ බස්පතට මේ බත්පතේ මේ මිනිස්සු මේ කුසගින්නට වෙන මේ දුවාදරුවෝ මේ රටේ අහිංසක දරුවෝ අහිංසක මිනිස්සු කාපු ඒ හාල් ටිකෙන් ඒ බත් ටිකෙන් මේ ලොකු මාජින් එකක් හොයාගත්තේ, ලොකු ලාභ ප්‍රතිශතයක් හොයාගත්තේ. මොකද අපි කියන්නේ ව්‍යාපාරිකයෝ වුණාම ව්‍යාපාරිකයෝ ලාභ ලබන්න ඕනේ. හැබැයි මේ ආකාරයට ඉතාමත් අසාධාරණ ලෙස මේ මිනිසුන්ගේ බඩගින්න දඩමීම කරගෙන මෙවැනි ආකාරයේ තක්කඩි වැඩ කිරීම ව්‍යාපාරිකයෙක් විදිහට නුසුසුසු දෙයක්. ඒ නිසා